හලෝ ගයිස් කොහමද අචින්ත මදුගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නන්නේ Lightroom mobile එකෙන් urban look preset එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් තාමත් ඔයාලා අචින්ත මදුගේ subscribe කරලා නැත්නම් ධම්ම කියලා රතුපාට subscribe button එක click කරන්න. Motherfuckers better lay low. Gotta smoke but you can't roll. Gotta go flow that you can't cope with. I know that I know you only get me to take notes. හොඳයි මුලින් Lightroom open කරගෙන medial photo එක add කරගන්න. ඊට පස්සේ අපි යමු lights වලට. ලයිට්ස් වල ගිහිල්ලා එක්ස්පෝෂර් එක 0.20ක් වගේ අඩු කරගන්න. කන්ට්‍රාස්ට් එක 50ක් වැඩි කරගන්න. ඊට පස්සේ හයිලයිට්ස් 25ක් අඩු කරගන්න. ෂැඩෝස් 45ක් වැඩි කරගන්න. ඒ වගේම වයිට්ස් 80ක් අඩු කරගන්න. ඊට පස්සේ බ්ලැක්ස් 60ක් වැඩි කරගන්න. කලර්ස් වල ගිහිල්ලා වයිබ්‍රන්ස් එක 50ක් වැඩි කරගන්න. ඊට පස්සේ සැචුරේෂන් 10ක් අඩු කරගන්න. හරි ඊට පස්සේ අපි යමු කලර් මික්ස් එකට. කලර් මික්ස් එකට ගිහිල්ලා රතු පාට එකේ හියු එක 15ක් අඩු කරගන්න. ඒ වගේම සැචුරේෂන් එක 50ක් අඩු කරගන්න. ලුමිනන්ස් 15ක් වැඩි කරගන්න. හරි අපි යමු තැඹිලි පාටට. තැඹිලි පාටට ගිහිල්ලා හියු එක 10ක් අඩු කරගන්න. ඒ වගේම සැචුරේෂන් එක 25ක් අඩු කරගන්න. ලුමිනන්ස් 25ක් වැඩි කරගන්න. හරි ඊළඟට අපි යමු කහ පාටට. කහ පාටට ගිහිල්ලා හියු එක 100ම අඩු කරගන්න. ඊට පස්සේ සැචුරේෂන් එක 30ක් අඩු කරගන්න. ලුමිනන්ස් එක 25ක් වැඩි කරගන්න. කොළ පාටට ගිහිල්ලා සැචුරේෂන් එක 100ටම අඩු කරගන්න. ඒ වගේම සයන් වල ගිහිල්ලා සැචුරේෂන් එක 100ටම අඩු කරගන්න. නෙල් පාටට ගිහිල්ලා ඒකත් 100ටම අඩු කරගන්න. ඒ වගේම දම් පාටට ගිහිල්ලා ඒකත් 100ටම අඩු කරගෙන ඊට පස්සේ මැජෙන්ටාකට ගිහිල්ලා ඒකත් 100ටම අඩු කරගන්න. හරි අපි දැන් කලර් මික්ස් එක හදාගෙන ඉවරයි. ඊළඟට අපි යමු ඉෆෙක්ට්ස් වලට. ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා ක්ලැරිටි එක 60කට වැඩි කරගන්න. ඊට පස්සේ ඩිහේස් එක 20ක් වැඩි කරගන්න. ඊළඟට විනියට් එක 10ක් අඩු කරගන්න. හරි අපි දැන් ඉෆෙක්ට්ස් ටික හදාගෙන ඉවරයි. ඊළඟට අපි යමු ස්ප්ලිට් ටෝනින් වලට. ස්ප්ලිට් ටෝනින් වලට ගිහිල්ලා හයිලයිට්ස් වල හියු එක 210ක් ඒ වගේම සැචුරේෂන් එක 10ක් වගේ වැඩි කරගන්න. හරි ඊළඟට ෂැඩෝස් වල හියු එක 220ක් ඒ වගේම සැචුරේෂන් එක 5ක් වැඩි කරගන්න. හරි අපි දැන් ස්ප්ලිට් ටෝනින් එකත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඒක ඩම් කරගෙන අපි යමු ඩීටේල්ස් වලට. ඩීටේල්ස් වලට ගිහිල්ලා ෂාප්නින් එක 20ක් වැඩි කරගන්න. ඊට පස්සේ නොයිස් රිඩක්ෂන් එකෙන් 35ක් වැඩි කරගන්න. හරි අපි දැන් ඩීටේල්ස් ටික හදාගෙන ඉවරයි. අපි ඊළඟට යමු කර්වස් වලට. කර්වස් වලට යන්න ලයිට්ස් වලට ගිහිල්ලා මෙතන උඩ තියෙන කර්ව් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට කරන්න. මේ පල්ලෙහා තියෙන පොයින්ට් එකයි ඊට පස්සේ මේ විදිහට මෙතනින් තව පොයින්ට් එකක් තියාගන්න. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන පොයින්ට් එක මේ විදිහට උඩට ගේන්න. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන පොයින්ට් එක මේ විදිහට චුට්ටක් පල්ලෙහාට ගේන්න. හරි අපි දැන් කර්වස් උත් හදාගෙන ඉවරයි. අපි මේක ඩන් කරනවා. හරි ඉතින් අපි මේ ෆොටෝ එක හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙන්නේ අපේ ඔරිජිනල් ෆොටෝ එක. ඊට පස්සේ අපි මේ විදිහට ප්‍රීසෙට් එක හදාගත්තා. හරි ඉතින් මේ සෙටින්ග්ස් ටික අපි කොපි කරලා තව ෆොටෝ එකට පේස්ට් කරලා බලමු.
හරි ඉතින් ඔයාලම විඩියෝ එක කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් වගේ ප්‍රශ්න මහයි තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. යාළුවන්ට බාන්න ෂෙයා කරන්න. අචින්ත මදුක YouTube channel එක subscribe කරලා bell icon එක on කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ videos වල notifications ඔයාල ළඟටම ගෙන්න ගන්න. ඉතින් follow කරන්න මම social media වල මා අචින්ත මදුක. අද මේ video එකත් එක්ක එතනවල හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ තවත් වීඩියෝකින් ඉක්මනටම හම්බ වෙමු. සුබ දවසක්.